ආයුබෝවන් දරුවනි, අද අපි අලුත් එකක පටන් ගන්නවා. ඒ තමයි උසස් පෙළ භෞතික විද්‍යාවට අනිවාර්ය තියෙන එකකක් තමයි මේ ඉලෙක්ට්‍රොනික්ස්. ඉලෙක්ට්‍රොනික්ස් ගැන මේ පාඩමෙන් අපි ඉගෙන ගමු. රයිට්. අයිබනු, අපේ ජීවිතයට කොහොමද ඉලෙක්ට්‍රොනික්ස් සම්බන්ධ? ඉලෙක්ට්‍රොනික්ස් අපේ ජීවිතයට ඇදගත් වෙන්නේ, අපි මේව ගැන දැනගන්නේ ඇයි? අපි ඉගෙන ගන්නෙ මොකටද ඉලෙක්ට්‍රොනික්ස් කියලා බලමු. දැන් මෙතන පේනවා මේ ලැප්ටොප් එකක්. හරි. එතකොට මෙතන ඉන්නවා බලු පැටිය. මේ සතා ලැප්ටොප් එක ගැන එයාට දැනෙන්නේ මොන ආකාරයකද කියලා අපිට හිතා ගන්න බෑ. රයිට්. මේ සතා කිසිම දෙයක් දන්නේ නැහැ මේ ලැප්ටොප් එක ගැන. රයිට්. તો ලැප්ටොප් එකක් කියලා කියන්නේ පරිගණක. පරිගණකය තමයි අද තාක්ෂණයේ ඇවිල්ලා තියෙන හොඳ නිර්මාණයක්. පරිගණක කියන්නේ තාක්ෂණයේ තියෙන විද්‍යාවේ වර්ධනයත් එක්ක තියෙන හොඳම ඉලෙක්ට්‍රොනික උපාංගය. රයිට්. මෙතන තියෙන්නේ පරිගණකයක්. පරිගණකේ අපිට අපේ වැඩ පහසු කරගන්න නොයෙකුත් දේවල් වලට යොදා ගන්න. රයිට්. වෛද්‍ය කටයුතු වලදී, දත්ත ගබඩා කිරීම, පරිපාලන කටයුතු, ඔය වගේ සියලුම දේවල් මේ පරිගණක ඔස්සේ තමයි අපි කරගන්නේ. සංවේදනය, එතකොට මාධ්‍යයෙන් තොරතුරු ලබා ගැනීම, අන්තර්ජාලයේ ඔස්සේ තොරතුරු ලබා ගැනීම, මුළු ලෝකෙම එකම තැනක ඉඳන් ලෝකෙ දිහා බලන්න පුළුවන් උපකරණයක් තමයි මේ පරිගණක කියලා කියන්නේ. ඉතින් අද ගොඩක් අය පරිගණකය භාවිතා කරනවා. ඒ වගේ තරම් තියෙනවා මේ තාක්ෂණයත් එක්ක පරිගණකය භාවිතා කරන අය වැඩි වෙමින් පවතිනවා. ඉතින් අපි මේවා ගැන ගොඩක් කෙසේටත් මේවා ගැන අපි ඉගෙන ගන්න ඕනේ. මේවා භාවිතා කරන්න ඉලෙක්ට්‍රොනික දැනුම තරමකට හෝ තියෙන්න ඕන. තරම ගැන හොඳටම තියෙනවා ඒ වඩා හොඳයි. රයිට්. මෙතනක් තියෙන මේ ෆෝන් එකක්. අපි දන්න මොබයිල් ෆෝන් එක, ස්මාර්ට් ෆෝන් එකකින් අපිට ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකින් අපිට ඕනම දෙයක් කරගන්න පුළුවන්. වෙළඳ කටයුතු, බාණ්ඩ වලට බිල් ගෙවීම, රයිට්. අපි මාකට් එක ගිහලා බඩු ගෙවන්න, මාකට් එකට ගිහලා අපි බඩු මිලදී ගත්තන් පස්සේ බිල් ගෙවන්න පුළුවන් මේ දුරකථනයෙන්. රයිට්. කතා කරන්න පුළුවන්, සජීවී දකින්න පුළුවන්. තොර ලෝකේ හා කොනේ ඉන්න කෙනාට මේ දුරකථන මගින් සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. රයිට්. ඒ වගේ. එතකොට මේ තමයි මේ තියෙන ටීවී එකක්. අපි දන්නවා නිවසේ තියෙන මොකද්ද? ටීවී එක. නිවසේ තියෙන ටීවී එක අපිට විතරම පේන උපකරණයක්. රයිට්. එතකොට අපිට ප්‍රවෘත්ති බලන්න මේ වගේ මේ ටීවී එක නම් ගොඩක් පරණ එකක්. සෝනි ටීවී එකක්. මේවා ඒ වටිනාකමක් තියෙනවා. අද මීට වඩා හොඳ ස්මාර්ට් රූපවාහිනී අපිට තාක්ෂණයත් එක්ක, තාක්ෂණ දිනුවත් එක්ක අපිට මේවා ලැබිලා තියෙනවා. රයිට්. හරි, දැන් අපි එනම් ඔයාලමට අමුතෙන් කියන්න ඕනේ මේ ඉලෙක්ට්‍රොනික්ස් සහ අලුත් තාක්ෂණය, නව තාක්ෂණය සම්බන්ධයෙන් ගොඩක් උදාහරණ තියෙනවා. අපි ඒවා ඔය දරුවන් භෞතික විද්‍යාව ඉගෙන ගන්න ආරම්භ කරන මොහොතේම අපි මේවා ඉගෙන ගත්ත දැක්ක නේද? මේ වගේ දේවල් කරලා ඉන්නේ. රයිට්. අපි දැන් මෙතන බලමු මේ ඉලෙක්ට්‍රොනික්ස් විද්‍යාවට ආරම්භ වීම තමයි පටන් ගන්නෙ. මෙම එකකේ හොඳට බලා ගන්න, පාඩම් කරන්න. ඉතින් ඒවා අධ්‍යයනය කරන්න මේ වගේ ගැටලුවක් වුණත් අපේ YouTube channel එක හරහා, නැත්නම් මේ වීඩියෝ එක ඔස්සේ
කොමෙන්ට් එකක් මගින් දන්වන්න මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම්. අයිට් අපි ඊට පස්සේ බලමු. මෙතන මේ තියෙන විවිධ ද්‍රව්‍යවල විද්‍යුත් සන්නයන කිරීමේ හැකියාව විවිධයි. කියන්නේ අපි දන්නවා විද්‍යුත් සන්නයන කියන්නේ විදුලිය ගමන් කිරීම. විද්‍යුත් සන්නයන කිරීමේ හැකියාව විවිධයි. රයිට්. අපි මේවා ගැන දැනගන්න ඕන ඉස්සෙල්. විද්‍යුත් සන්නයන කියන්නේ මොකක්ද? මේ විද්‍යුත් සන්නයන කියන ද්‍රව්‍ය මොනවද? විද්‍යුත් සන්නයන නොකරන ද්‍රව්‍ය පරිවාරකල කියලා කියනවා. මේ මෙතන ද්‍රව්‍ය වල විද්‍යුත් සන්නායකතාව සන්නායක හා පරිවාරක රයිට්. එතකොට සන්නයන කියන්නේ හැකියාව අනුව ඒවා කොටස් දෙකකට බෙදෙනවා. එතකොට විද්‍යුත් සන්නයන කිරීමේ හැකියාව විවිධ වෙනවා කියලා කියනවා. හේතුව ඒවා නොයෙකුත් මූල ද්‍රව්‍ය වලින් නොයෙකුත් පරමාණු වලින් තමයි සකස් වෙලා තියෙන්නේ රයිට්. ඒවායේ හැඩගැස් පරමාණුක න්‍යෂ්ටිය සහ ඉලෙක්ට්‍රෝන නිදාස් ඉලෙක්ට්‍රෝන ඒ වගේ න්‍යෂ්ටිය සම්බන්ධ වෙලා තියෙන ආකාරය අනුව තමයි මේ සන්නායකතාව සන්නයන කිරීමේ හැකියාව වෙනස් වෙන්නේ රයිට්. අපි ඒක ගැන කතා කරමු. දැන් අපි බලමු මේ සන්නයනේ විද්‍යුත් සන්නයනේ වෙන ද්‍රව්‍ය අපිට හොයා ගන්න පුළුවන් සරල පරීක්ෂණයක්. මෙතන තියෙන මේ ඇමීටරයක් තමයි ඇමීටරයක්. ඔව් ඇමීටරයක් අපිට මේක භාවිත කරන්න පුළුවන්. භාවිත කළා මේ තියෙන සරල පරිපථයක්. ඉතින් අපි මේ A හා B කියලා වලට සම්බන්ධ කරන මොනවාරි ද්‍රව්‍යයක් අපි තුම මෙතනට නකර කැබල්ලක් සම්බන්ධ කරත් අපි දන්නවා මේකේ ස්විච් එක ඔන් කළා ඔන් කරා මේකේ බල්බ් එක පත් වෙනවා. ඉතින් ඔය විදිහට අපිට ද්‍රව්‍ය වෙන් කරගන්න පුළුවන්. අපිට ද්‍රව්‍ය කොටාරියක් ගෙනලා ද්‍රව්‍ය කීපයක් අරගෙන මේවයි ස්පර්ශ කළා ඉතින් ගමන් කරන්න යන්න මොනවද නොකරන්න යන්න මොනවද කියලා වෙන් කරගන්න පුළුවන්. මේවා අපි මම හිතන්නේ දරුවන් පහළ පන්තිවලත් මේවා කරන්නට ඇති. නැවත මතක් කිරීමක් තමයි මේ කරන්නේ. හරි. ඊට පස්සේ මෙතන තියෙන ද්‍රාවණත් වලින් ඉදුලි ගමන් කරන මේ වගේ ද්‍රාවණයක් අපිට හදලා සෝඩියම් ක්ලෝරයිඩ් වගේ ද්‍රාවණයක් හදලා අපිට පුළුවන් මේකේ විදුලි ගමන් ගන්න ආකාරය නිරීක්ෂණය කරන්න. හරි. ඔව්. ඊට පස්සේ බලන්න බාහිර විද්‍යුත් ක්ෂේත්‍රයක් යටතේ විද්‍යුත් සන්නයනය කරන හා නොකරන අවස්ථා. එතකොට විදුලිය ගමන් කරන්න තියෙනවන මොනවාද විද්‍යුත් ක්ෂේත්‍රයක්. ඒ කියන්නේ විදුලිය ගමන් කරන්න අපි දන්නවා උදාහරණ සරලව දැක්ක මෙතන මොකක්ද තියෙනවද බැටරියක් තියෙනවා. රයිට්. එතකොට බැටරියක් කියලා කියන්නේ මේකේ ආරෝපණය ගබඩා කරපු උපකරණයක්. රයිට්. ආරෝපණය ගබඩා කරලා තියෙන උපකරණයක් තමයි බැටරිය කියලා කියන්නේ. එතකොට මේකේ අපිට ආරෝපණය ගබඩා කරාට පස්සේ ඒ ආරෝපණ වලින් කාර්ය කරගන්න පුළුවන් මේ විදියට. එතකොට කාර්ය කර ගැනීම සඳහා අපි ඒක තියාගන්න. රයිට්. ඒක තමයි බැටරියකින් සිද්ධ වෙන්නේ. එතකොට බලන්න මේ වගේ බාහිර විද්‍යුත් ක්ෂේත්‍රයක් අපි මේකට සපයනවා. ඕනම ද්‍රව්‍යයකට ඕනම ලෝහයකට විද්‍යුත් ක්ෂේත්‍රයක් සපයනවා. මෙතන මේ සපයලා තියෙන විද්‍යුත් ක්ෂේත්‍රයක්. මේ බලන්න ඍණාග්‍රය සහ මේ ධනාග්‍රය සම්බන්ධ කරාන් පස්සේ මෙතන ඍණාග්‍රය ධනාග්‍රය මෙතන සම්බන්ධ කරන ලෝහ කැබැල්ලට තියුවන් පස්සේ මෙතන තියෙනවා විද්‍යුත් ක්ෂේත්‍රය. ඒතර විද්‍යුත් ක්ෂේත්‍රය තියෙන්නේ කොහොමද? මේ ධනාග්‍රය මේ විදිහට මේ මැල්ල මෙන්න මෙතන ධන. මේ තමයි ධනාග්‍රය. මේක තමයි ඍණාග්‍රය. ඒතර විද්‍යුත් ක්ෂේත්‍රය තියෙන්නේ කොහොමද? මේ ධන සහ ඍණ අතර තමයි විද්‍යුත් ක්ෂේත්‍රය ඇති වෙන්නේ. හරි. හරි. ඊට පස්සේ බලන්න මෙතන කියන බාහිර විද්‍යුත් ක්ෂේත්‍රයක් යටතේ විද්‍යුත් සන්නයනය කරන නොකරන අවස්ථා. රයිට්. බාහිර විද්‍යුත් ක්ෂේත්‍රයක් යටතේ විද්‍යුත් සන්නයනය කරන ද්‍රව්‍ය සන්නායක ලෙස හඳුන්වනවා. එතන අපි දන්නවා විද්‍යුත් සන්නයනය කරන ද්‍රව්‍ය සන්නායක ලෙස හඳුන්වනවා. විද්‍යුත් සන්නයනය කරන බාහිර විද්‍යුත් ක්ෂේත්‍රයක් තියෙනවම ඕන. රයිට්. ඒ වගේ. ඒත් විද්‍යුත් ක්ෂේත්‍රය මගින් තමයි මේ ආරෝපණ ගමන් කරන බලය සපයන්නේ. රයිට්. ඒක හරියට නිකන් ගුරුත්වය යටතේ යම් කිසි ස්කන්ධයක් හැටෙනවා නම් අපි දන්නවා ක්ෂේත්‍රයක් ගුරුත්ව ක්ෂේත්‍රයක් නිසා තමයි ඒ ස්කන්ධය හැටෙන්නේ. ගහකින් මුල් ගෙඩියක් හඩා වැටෙනවා නේද? ඉහළ සිට පහළට වැටෙන වස්තුවක් හැටෙන්නේ ගුරුත්ව ක්ෂේත්‍රය නිසා. විද්‍යුත් ක්ෂේත්‍රයක්
තියෙනවා. එහෙනම් බල ක්ෂේත්‍රයක් තියෙනවා. ඒක තමයි බාහිර විද්‍යුත් ක්ෂේත්‍රයක්. සැපේවන් පස්සේ ඒ ධන ආරෝපණ නැත්නම් ඉලෙක්ට්‍රෝන මත බල ක්‍රියා කරනවා. ඊට පස්සේ ඉදිරි ගමන් කරන්න පටන් ගන්නවා. හරි. ඒතර සියලුම ලෝහ වර්ග මීරන් ලවණ ද්‍රාවණ ආනීකృత වායු මේ වගේව විද්‍යුත් සන්නයන වෙනවා කියලා කියනවා. ඉතින් අපි දැන්ටම දන්න ලෝහ වර්ග සියල්ලක්ම මීරන් වගේ දේවල් ලවණ ද්‍රාවණ විද්‍යුත්ය සන්නයනය කරනවා. හරි. සන්නයක පරිවාරක වලට අතරමැදි ගුණ පෙන්වන ද්‍රව්‍ය අර්ධ සන්නයක ලෙස හැඳින්වෙනවා. ඒතර මේ දෙකටම සන්නායකත් නොවන පරිකාරකත් නොවන අතරමැදි ඒව තියෙනවා. ඒ තමයි බහුලව භාවිත කරන ජර්මේනියම් සහ සිලිකන්. මේ අර්ධ සන්නය. රයිට්. සෙමිකන්ඩක්ටර්ස් කියලා කියන අර්ධ සන්නයක ලෙස අපි හඳුනනවා. බාහිර විද්‍යුත් ක්ෂේත්‍රයක් යටතේ විද්‍යුත් සන්නය නොකරන ද්‍රව්‍ය පරිවාරක ලෙස හැඳින්වෙනවා. රබර්, වීදුරු, ප්ලාස්ටික්, රෙදි, විවිධ තෙල් වර්ග, රික්තක. ඒතර මෙන්න මේ වගේ ඒවා අපි දන්නවා. විද්‍යුත් සන්නය රන්නේ නැහැ. රබර් වල නැහැ. විදුරු වල නැහැ. නමුත් විදුරු උෂ්ණත්වය අනුව වෙනස් වෙන්න පුළුවන්. මේවත් කොහොම අපි මේ කතා කරන්නේ උෂ්ණත්වය. දැන් පවතින කාම උෂ්ණත්වයේ තියෙන තත්ත්වයන් තමයි මේ වෙන්න තියෙන්නේ. මොකද උෂ්ණත්වය අනුව ලෝහ තුළ තියෙන ගති ලක්ෂණ වෙනස් වෙනවා. පරමාණුක වල තියෙන ඉලෙක්ට්‍රෝන, නිදාස ඉලෙක්ට්‍රෝන, ඒ වගේ ධන ආරෝපණ, ඍණ ආරෝපණ ඒවා වෙනස් වෙන්න පුළුවන්. එතකොට සන්නයනය සහ සන්නායකතාව ගැන කතා කරනවා නම් එතන උෂ්ණත්වය සඳහන් කරන්න ඕනේ. රයිට්. සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ රෙදි වලින් ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ නැහැ. බර වලින් නැහැ. රයිට්. ඉතින් ඒවා අපි පරිවාරක ලෙස හඳුන්වනවා. ඊට පස්සේ සන්නායක වලට අමතරව තියෙනවා සුපිරි සන්නාය. ඊට පස්සේ සුපිරි සන්නායක. ඒකට අපි කියනවා සුපර් කන්ඩක්ටර්ස්. සුපිරි සන්නායක බහුල භාවිත කරන සුපිරි සන්නායක දෙයක් තමයි දැන් තියෙන්නේ. නයෝබියම්, ජර්මේනියම්. මේක කෙල්ලින් සිතුරන්ට වඩා 15 ස්නාතේ තමයි සුපිරි සන්නායක ලෙස ක්‍රියා කරන්නේ. ඊට පස්සේ තියෙනවා ඉට්‍රියම්, බේරියම්, කොපර් ඔක්සයිඩ්. මේක එකක් තමයි කෙල්ලින් වංශ කරනවට වඩා 15 ස්නාතේ තමයි සුපිරි සන්නායක ලෙස ක්‍රියා කරන්නේ. ඉතින් තවත් සුපිරි සන්නායක තියෙනවා. සුපිරි සන්නායක ගොඩාක් සංයෝග තියෙනවා. ඉතින් මම දෙකක් මෙතනට ගෙනවා. තවත් ඒවා තියෙනවා. මේ අපි ගන්න ආවර්තතාවගේ බලන්න සුපිරි සන්නායක වලට සුපිරි සන්නායක ලෙස භාවිත කරන්න පුළුවන් මොඩල් ද්‍රව්‍ය තමයි මේ අපි වෙන් කරලා තියෙන්නේ මෙතන. වස්තු සමග මේ තියෙන ඇම්බියන්ට් ප්‍රෙෂර් මේවයි තත්ත්වයන් වෙනස් කරොත් තමයි ඒක සුපිරි සන්නායක ලෙස ක්‍රියා කරන්නේ. ලිතියම්, බේරියම්, ඇලුමිනියම්, සින්ක් ඒ වගේ මේ වගේ ඒවායි සුපිරි සන්නායක ලෙස භාවිත සුපිරි සන්නායකයක් ලෙස ක්‍රියා කරන්නේ. ඒවයි පීඩනය වෙනස් කරනවා. රයිට්. මෙතන කියන මේ රයිට් ඇම්බියන්ට් ප්‍රෙෂර්. එතකොට මේක වස්තුව සමග ස්පර්ශ වන වායුවක් හෝ ද්‍රවයක් යැනි වස්තුවක් මත අවට මාන්තයේ පීඩනය වෙනස් කළ විට සුපිරි සන්නායක ලෙස ක්‍රියා කරන මූලද්‍රව්‍ය. එතකොට මේව සුපිරි සන්නායක ලෙස ක්‍රියා කරන්නේ ඒවා ස්පර්ශ කරලා තියෙන ප්‍රදේශයේ වායුවක් හරි ද්‍රවයක් මත පීඩනය වෙනස් කිරීම එක සුපිරි සන්නායකයක් කරන්න පුළුවන් කියලා කියනවා. අනිත් එක තමයි මේ අඳුරු කරලා තියෙන මේ වගේ කොට ඒවා ටික කියන්නේ ඇම්බියන් ප්‍රෙෂර් යටත් තමයි මේ අඳුරු කරපු මූලද්‍රව්‍ය සුපිරි සන්නායක වෙන්නේ. ඒක ක්‍රියා කරන්නේ. හරි. එතකොට අධිපීඩන තත්ත්වය යටතේ මේවා අපිට පුළුවන් බොරොන්, කාබන්, සිලිකන්, පොස්පස් මේ වගේවා අධිපීඩන ප්‍රෙෂර් එක වැඩි කරාම ගොඩක් මේවා සුපිරි සන්නායක ලෙස ක්‍රියා කරනවා කියලා කියනවා. හරි. එතකොට ඔය තියෙන්නේ මේවා කටපාඩම් කරන්නේ මේ සාමාන්‍ය ප්‍රමාණවත්ක බව දැනගැනීම සඳහා තමයි මේවා අපි ඔබතුමන්ට ඉදිරිපත් කරන්නේ. නමුත් සුපිරි සන්නායක කියන ඒවා යම් තාක් දුරට දැනගෙන තියෙන්නට ඕන. රයිට්. හරි. අපි එනම් ඊළඟ පාඩමේ හමුවෙමු. ඔබ සැමටම සුබ දවසක්.